හො සාකාහොයි සාधुකායක් පද නමස්කාරන් පන්සිල් සමද angගචමි ම saang gaczaමි sanggang saang gaczaි දුතින් පිබුද්හන් saang ga දුතිියන් පිදම්මං සරන ගච්චමි දුතිියං පිසහං සරන ගච්චමි තතියං පිබුද්ධන් සරනං ගච්ඡමි තතියං පිදම්මං සරනං ගච්ඡමි දතිියන් පිසංගන් සරනං ගච්ඡාමි පානාතිපතාවරමනිි සික්කාපදං සමාධයාමි අදින්නධන වරමනිී සික්කාපදං සමාධයාමි කාමි සුමිච්චාචාරවරමනී සික්කාපදං සමාධයාමි මුසාවාදවේරමනිි සිකාපදං සමාධයාමි සුරමීරය මජ්්‍ය පමා දටනාවිරමනි සිකාපදන් සමාධයාමි සාදු කියන්නේ සමන්තාචක්කවා ලිසූවත්‍රගච්චන්තු දවෙතා සද්ධන්මන් මනිරාජස්ස සුනංතුසග්ග මොක්හැදං දංමස්සවනෙකාලුහ අයං බදන්anta දංමස්සවනකාලු අයං බදන්anta ධංමස්සවනකාු අයං බදන්ත නමුතස්සෙ භගවෙතු අරහතු සංමා සංබුද්දස්සෙ නමුතස්සෙ ভাගවෙතු අරෙහතු සංමා සංබුත්දස්සෙ නමුතස්සෙ ভাගවෙතු අරහතු සංමාසංබුත්දසන්ස දිිසෝදිසං යංතංකයිරා වේරිී වාපනවේරිනං මිච්චාපනහිතං චිත්තං පාපියෝනං තකරේ බණහන්ට සූදානං වෙන කාරුණික පෙන්වතුනි ඇහැලියෝගොඩ පනාවල පදිංචි ඔබ අද දුරකතර ගෙවාගෙන කහවත්තටාව වත්ත අපි පවත්වාගෙන යන දම්සතර ටූපවාහිනි ශාකාව මගින් විශේෂ ධර්මදේශනාමය පින්කමක් සිද්ධ කරගන්න තමයි අපි සම්බන්ධ වනේ. ති අද මේ පින්කම සිද්ධ කරන්නේ ඇහැළියකුඩ පනාවල පදිංචි එස්සේ නන්දනී අසෝකා සිරිසේන මහත්නේ. ඇ විශරාමිකවයිඉන්නේ අධ්‍යාපන සේස්ත්‍රේමී ඉඳලා තින් විස්රාමිකව ඉන්න ගමන් පින්කමක් කරන්න හිතුණ. අපිවත් සම්බන්ධ කරගෙන්. ද මේ දුරකතර ගෙවාගෙන ඇවිල් ඒ පින්කමයි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්. අද මේ පින්කමෙහි ප්‍රධාන අරමුණ තමයි මියගිය ඥාතීන්ට පින් අනුමෝදං කිරීම්. ඒේ අනුව නන්දනී අසෝකා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුසය කේ ඒ පේමරත්න මහත්ම නියගිහිල්ල ගොඩක් කල් වෙනවා එතුමාට පින් දෙෙන්. ඒවගේම හදිසියේ මිය පරලෝයන්ටේ දනු කේ ඒ සමීර නදීශාන් පුතා ඒත්දැන් කාලයක් වෙනවා එපුතාට පින් අනුමෝදං කරන්න. විශේෂයෙන්ම මේ පින්කම තුලදී ඒ පුතනුවන්ට පින් දෙන්න වලාපොරොත්තු වෙනවා එය අරමුණු කරගෙන තමයි මේ පින්කමද සිද්ධවෙන්න. ඒවගේම ඔබතුමියගේ ආදරණී අම්ම තාත්තා දෙපල. එස්සේ සිරිසේන මහත්මත් ඒවගේම පී සිරිසේන හාමිනේ මහත්මියත්. ඒවගේම චූටි බාප්පා එස්සේ ගුණරත්න මහත්ම. ඒවගේම මස්සිනා හායේඩ හේම සිරි මහත්ම. ඒ වගේම නෑන එච්චේ නන්දා සිරිසේන මාත්මි. තින් මේ විදිහට මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්න හද මේ පින්කම සිද්ධ කරවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඔබේ දුවෙක් මේ වෙනකොට ඉතාලියෙ සිටින්නේ. ඒ තමයි කේ ඒ අචලා නදීශානිි දියනී. ඒ පවුලෙ හැමෝටම වාද සිද්ධ කරනු. අපිටත්තා සිිරුවාද කරලා තියෙනවා. එවගේම විහාරස්ථානී විහාරාධිපපති අපේ හාමුදුරුවන්ටත්තා ශිරුවාද කරලා දම් සතර කාරෙමණ්ඩලේ හැමෝටමත් තාසිිරුවාද කරලා තවත් විශේෂ බලාපොරොත්තුවක් තමයි පහවශර ශිස්සත්තු ඉභාගේට පෙනී සිටීමට බලාපොරොත්තුවන කනුලි නදිංසා දියෙන. ඒ දූගෙද ඒ පුංචි දියණයටත් විශේෂයෙන් ආශිර්වාද කරලා පරම්පරාගත්ත මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්න මේ ආශිර්වාදයනුත් ප්‍රාර්ථනා පෙරදැඩිව තමයි අද මේ ලස්සන පින්කම සිද්ධ වෙන්. ඔය මතක් කලේ පින්කමේ අරමුණුනේ නර්. මේ අරමුණු මේ විදිහට සාර්ථක වෙන්න නම් අපි මොකද කරණ්ඩුවෙන් පින්කම කර්ඩුවන්. ඒ හොඳට කරන්නට ඕන හෙමනේ. තිං දැන් ඔබාද සිද්ධ කරන පින්කමේ වටිනාකමත් මං කියල දෙන්න පැ. ද බාව ඇහැලිය ගොඩ පනාවලට ගෙන්නුව නම් ඒත් ඔබාද මේ විදිහෙටම බන අහාවි. හැබැයි ඔබ විතරයි. ද දම් සතර සම්බන්ධ කර ගැනීම තුළ මොකද වෙලා දය. අපි කීප දෙනා විතර දද බණහන් නෑනෑ. ලෝකයක් බනහනෝ මේට වටිනාකම් ගොඩාක් තියනවා. තෙරුණ අද ෙන.සාහ ඔබ දෙපල සතුටු වෙන්න. අද මේ අතගහල තියෙන්නේ සරලපින්කමකට හෙම නෙවේ හොඳේ. මේක පුංචිපින්කම නෙමේ. ලක්ෂගානක් බනහනෝ. එබඳ වටිනාපින්කමකට තමයි අද දම් සතරත් එක්ක එකතු වෙලා පෑත්තු මේ දායක වෙලා තියෙන්. ඒ විශේෂයෙන් අගයමින් අපි දැන් යොමුුවමු අද ධර්ම දේශනාවට. ධර්ම දේශනාවක අපේ තියෙනවනනි ලක්ක ගතා අරමුණ අද මේ ධර්ම දේශනාවත් ඒ ඉලක්ක ගත අරමුණට අපි පවත්වගෙනයමු ඒවගොල්ලො දන්නමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනාත ධාරේත චරාත ද න සුනාත කිවමකත් අහන් රේත මතකතියා ගන්න. චරාතකිව ඒ අනුව ජීවිතෙත් මොකක් වෙන්දුවන්න. හැඩගැහැන්ටෝ. එනම් අද අපි රටට පනිවිඩයක් දෙනවා. හොඳට බණටිකහල මතකත්තියාගෙන ඒ අනුව මොකක් පෙන්න්න කියලද. ජීවිතත් හදා ගන්න. අද මේ පින්කම සිද්ධ කරන්නේ නියගිය ඥාතීන්ට පින් දෙන්න. මියගිය ඥාතිීනුත් ළඟහල පහලක මිය ගියායෙන් නොවෙන නිසා මටාද ටිකක් විවෘතෝ බණ කියන්න පොළුවන්. ඒකිවවේ අපේ තියෙනවා සම්ප්‍රදායන් සාමාන්‍යෙන් හදදවස බනක්නං තුන්මාස බනක් නං අවුරුද්ධෙ බනක්නම් අපි ටිකක් වැඩිපුර කතා කරන්නේ මොනව ගෙනද. අනිත්‍යතාවයේ පිළිබඳ. මං අද එතෙන්ට සීමාවෙන්ඩ ඕනි ඕනි එම ඕනිනෑ මටද වවෘර්තව මේ ධර්ම දේශනාව සිද්ධ කරගෙන යන්න පුළුවන්. පිහතුනි ජීවිතයයම් ප්‍රතිඵලයක් ලබන්න නම් කැපවීම් කරඩ ඕනින. නිකාම් ඉඳල ප්‍රතිඵල ලබන්න පුළුවන් ඒ හම්ඹවෙච්ච දෙයක් තියෙනවාවද පිට. නෑ න ඔබ රජයේ රැකයා කරපු අය දැ විස්්‍රාමිකවන්න. ඔබ ඒතැන්වලට ගිය කරපු කැපකිරීම්වල ප්‍රතිඵල විදියටයි. පින දහමත් එහෙම තමයි. නිකාම් ඉඳල ප්‍රතිඵල ලබන්න පුළුවන්. බෑ පින දහමත් ජීවිතයේ සිද්ධ කර ගන්න නම් මොනව කරන්ඩ නි දෙෙනම්. කැපවීම් සිද්ධ කරන්දඕ. අද මේ පින්කම හබඳ කැපවීමක ප්‍රතිඵලයක්. දවයගොල්ල රූපවාහිනිය බණ බලනුවනි. අපි හඳුනගත් එහෙමනි දුරකතනෙන් කතා කළේ එහෙමනි බලන්නකෝ ඒ ගිය දුර දැන් අද අපිියවිල්ල මෙතන මොකද කරන්න. පෙන්කම සිද්ධ කරන. නරක දෙයක්ද මේ කරන්නේන. නෑන ඉතාම වටිනා දෙයක්. ඒ කැපවීමේ ප්‍රතිඵල. මං පුංචි උදාහරණයක් ගන්න. ඔබ දන්නවා, දුවලා ලෝකෙම්ම වාර්තාතියපු මනුස්සේක්නේ හුසෙන් බෝල්ඩ් කියල කිය අලති නොන ද නම්. හුසෙන් බෝල්් එක දුවන්න කෙනෙ ලෝකෙ නෑ ඔහු ඒත් තරන් වේගවත් ධාවන සූරයක්. හුසෙන් බෝල්් මේ වන්න කොට ලබාගෙන තියෙනවලු රම්පදක්කම් නමයක්. ලෝකෙම් තෙරුහැදග හම්පදක්කම් කිය කරතියෙන මයක් කැරන්තියෙන්. රම්පදක්කං නමේ දුවන්න උෙන් ගන්න දුවන්න ගතවෙච්ච කාලය තප්පර එකසය පහළොවයි. මීටර සීයනි දුවන්. තප්පර ගානක් ඇතුළත තප්පර අටයි නමයයි ඇතුළත, තපර දහයක් ඇතුළත මීට සීය බොකක් වෙනවා. දුවල දවක වැඩි කළ හම දහගුණයකින් විතර තත්පර එකසය පහළොවක් විතර තමයි ගිහින්තියෙන්නේ රම්පදක්කන් කියත් දිනන්නද. එකසරේනවේ නමේ දිනුවේොද විවිධ තරගවලද. තනාද කියනද තප්පර එකසිය පහළවයි. ඒන්නේ විනාඩි දෙහෙකට කෙට්ටු කාලයක්. න තර විනාඩියකට එතකොට හැටේව දෙකක් කියද. ය විස්සයි. හුසෙන් බෝල්්‍ර රම්පදක්කං නමේ ගන්න විනාඩි කියක් ගිහිල්ලති නොද. ආසන්න වසේ දෙකයි. විනාඩි දෙකක් ගිහිල්ල නෑ. විනාඩි දේකොත් ගිහිල්ල නෑ. ඔහුගේ ආදායම කියීයද. ලෝක ඉන්න දනවත. ඇමරිකානු ඩොර් මිලියන එකසි අනු නමයයි. ම මේ ලස්සන පාඩමක් කෝගොල්ලට කියලද. ආදායම කියීද? ඇමරිකානු ඩොර් මිලියන එකසිය අනු නමයයි හුගේ වත්කමාද තෙරුණු අද කියද. හැබැයි මේ තැනට ඔහුට එන්නෙන් ඔහු කොයිතරම් කැපවීමක් කරන්න නැතිකේ ලොගොල්ලො හිතනෝද. කොයිතරම් පුහුණුවීම් කරන්න නැතිකේ ලොගොල්ලො හිතනවාද. අවුරුදු විස්සක්. අවුරුදු කියද? අවුරුදු විස්සක් කරපු පුහුණුවීමේ ප්‍රතිඵලය තමයි රම්පදක්කන් කියත්. නමයක්. ආදායම ඩොර් මිලියන එකසිය අනු නමයක්. තෙරුණද මේ ආදායම හොයන්න. මේ රම්පදක්කන් නමය ගන්න ඔහුට ගතවෙච්ච කාලිකොච්චරද. තප්පර එකසිය, අපපරකසිය පහළවයි. හැබැයි කැපවීම් කරලා තියෙනවා උුරුදු කියීයද. මම් මේ කියපු කතාවස්සේ තියනෙනවා නේද අපිට හිතන්න දෙයක්. ලොකු පාඩමක් තියෙන ඕනේද. මොකදදේ. බලන්න කොයිතරන් කාලයක් කැපවෙලා තියනවද හුසෙන්බෝල්ට එතෙන්ට එන්න. හැබැයි ඔහුට සම්පූර්ණ රම්පදක්කම් නමේම ලබන්න දුවල තියන්නේ කොච්චර වෙලාවයි කපරසිය පහළ. විනාඩි දෙකක්වත් . විනාඩි දෙකක්වත් දුවලනෑ. ලබලති ආදායම ඇමරිකානු ඩොර් මිලියන එකසිය අනුනමයක්. හැබැයි කැපවීම වසර නිස්සා. කැප නොවී ප්‍රතිඵල ලබන්න පුළුවන්. තෙරවාද ගනද. කැපවීම නැතුව ප්‍රතිඵල ලබන්න එම්. අපේ ජීවිතෙත් අපි මොනව කරණඩෝන. කැපවීම් කරන්ඩෝන. මොකක් ලබන්නනත්. ප්‍රතිඵල ලබන්නන අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයේ තමයි මොකදද. ඔතුම් නිව. නිවන ලබන්නත් නිකම්ම පුළුවන්කමක් නෑ. ඒ වෙනුවෙනුත් මොකද කර්ඩෝනෙන. කැපවීම් කරන්නඩෝන. අද මේ කැපවෙන් ඒ වෙනුවෙන් නෙවේ. මං කියනදේ තේර නෝදෝගෝලන්ට පැහැදිලිත්.සා. ප්‍රතිඵලයක් ලබන්නනං ජීවිතේ කැපවීම කරන්ටෝ. නිකාම්ම ප්‍රතිඵල ලබන්න පුළුවන්කමක්. ඒන දුරකතරගෙවාගෙන් අපි අදැවිල්ල ලස්සන පින්කමක් සිද්ධ කරලා ජීවිතයට අලුතෙන් යමක්. මොකක් කරගන්න බලාපොරොත්තු වවා. එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. අද අපේ මාතුරු කාවටයම්. දාපේ මාතෘකාව සිල්වත්වීමේ වටිනාකම මකද ප්‍රතිඵලයක් ලබන්න නංහ මොකක්වෙන්න ඕනිද ජීවිත සිල්වත්ව ඕ. සිල්වතෙක් වන්නට හැමෝටම ඉතින් මේක කරන්න පුළුවන්. එහෙම කරන ඉන්නවත් නෑනේ මංකාරණය තහවුරු කරන්න පළමුවම යොදාගන්නේ ජාතක කතාවත්. ඳටහගන්න. මෙ ජාතක කතාව නම සීල වීමංස ජාතකය. ආලතියෙනව. නමනන් සමහරවි අහල ඇති. ආලත් නැත්ත අපි ඉගෙනගම්. මොකදද නම සීල වීමංස ජාතකය. මෙ ජාතක කතාවේ අපි කතාවම ඉගෙන ගමුකෝ. බ්‍රක්්මදත්ත රජ්ජුරුවෝ රජකම් කරන කාලේ. අපේ බෝසතාණන් වහන්සේ ඉපදුනාා පුරෝහිතයෙක් වෙලා. පුරෝහිතය කියන්නේ කාටද කාටද පුරෝහිතයගන්. රජ්ජුරුවන්ට උපදෙස් දෙන කෙනාට. රජ්ජුරුවන්ට මග කියන්නේ කවුද රෝහිතය. තට පුරෝහිතයාට ලොකු තැනක් රජගෙදර තියෙනවද නැත්. පැදිලිවොම තියනවා. මෙ ඇයි රජ්ජුරුවන්ටත් මග කියන්නේ කවුද පුරෝහිතතුමා නිසා. බ්‍රක්්මදත්ත රජ්ජුරුව රජජ බෝසතාාණන් වහන්සේ උපදිනවා කවුරු වෙලාද පුරෝහිතෙක් වෙලා. ඇති මේ පුරෝහිතතුමා හරි සිල්වත්. පුරෝහිතතුමා හරි සිල්වත්. ති රජ්ජුරුවෝ හරීයට ගෞරොව කලාකාටද. රෝහිතතුමාට. පුරෝහිතතුමාට ුවමනාවුනා රජ්ජුරුව ඇත්තටම ගරු කරන්නේ මටද ඒම නැත්තම් මගේ සීලේටද කියලා චෙක්කරල බ කාටදෝනිනි. රජ්ජුරුවන්ට කාවචෙක්කරල බලන්නද. පුරෝහිත තුමාව චෙක්කරල බලන්න. තෙරවා. ඉතින් මේ පුරෝහිත තුමා මේකට යොදාගත්තා අපූරු ක්‍රමය. මොකද දන්නද යොදාගත්ව අපූරු ක්‍රමය දවසත්? මේ පුරෝහිතතුමා කියන්නේ නැතුව බන්්ඩාගාරය අයකැමියට පෙන්නම බණ්ඩාගාරයෙන් රංකාසියක් ගත්තා. කිව්වෙන පෙන්න්න ගත්තා අයකැමිය කලබල වුනේ නෑ ඇයි කෞද්ද දැම් මේ එක ගත්තේ පුරෝහිත මේක ගත්තට අපි ලොකු ප්‍රශ්නයක් කරගන්නඩෝ නි නෑ කියන හැඟීමෙන් අය කැමිය මොකද කලින්. නිහඩව හිට මකද පුරෝහිත කෙරෙහි ලොකු ගෞරවයක් අය කැමියගේ හිතත් තිබුණද නැද්ද. තිබුණ හොරකම පිළිබඳ රජ්ජුරුවන්ට කිව්වෙනෑ. අය කැමියා ඒක ගණන් ගත්හෙත් බහන්නකො වෙනද. පුරෝහිත බැලුවවාද පලවෙනි දවත හෝරකම කලා ගත්ත කවරු. දැ එයා මේ බලන්නේ එයාගේ සීලයටද ගරු කරන්නේ පුද්ගලයටද කියලා පාඩම උගන්නන්න. දෙවෙනි දවසේ. රන්කහානු අහුරක් ප ගත්තා. මේකත් දැක්ක කවුද අය කැමිය. එදත් අයකැමිය කළබල වනේ නෑ එදත් නිහඩව හිටිය. තුන් එනි දස මොකද කලේ. නි දවස ගත්තා එදා නිහටුව හිටියද නෑ අය කැමිය අල්ල ගත් තකාවද පෝසතාණන් වහන්සේ පුරෝහිත තුමාව අල්ලලා දෙයක් පිටහයා බැන්දා එකවි අද දෙක පිටිපස්සර තියලා බැන්දා කාගෙද පුරෝහිතගේ බැඳලා දැන් අරං යනවා කවුරු ළඟටද. රජජුරුව ළඟට රජ්ජුරුවලඟට අර යන මොකක් කියල දැරංයන්නේ. මේ රාජ බාණන්්ඩාගාරය මුදල් පුරෝහිත මොකක් කලා කියලද. හොර කම් කලා කියලා ඇරගෙනයන්. ඇරගෙන යද්දි රජ්ජුරෝගාවට හරි අපූරුීම කතාහදේ. මගදි හම්බු වෙනවා මේ නයි නටවන මිනිස්සු නයි නටෝන මනුස්සේ නයාව හෙටබෙහෙට කරලා නයා මොකක් කරනවාද. නටවන්න හදනෝ. දැම් මේ රාජපුරුසියෝ පුරෝහිතව දැත් පිටහයා බැඳගෙන මේක හොරකං කරලා කියලා කිය කියා ඇරංයද්ද. මගදි දකිනවා නයි නටෝන මනුස්සය.ඒමන පුරෝහිත මේක දැකල කියනව මේ ඔය නෑගේ නැ්ටෙන් ඇගෙන් මැදිින් අල්ලන්ඩ් එපා ඇයි. හොකා දස්්ට කරාව. සර්පයයාගේ අල්ල ගන්නව නම් අල්ල ගන්නඩ ෝනි කොහෙෙන්දො දල්ල ගණ්ඩෝන ඔලුවෙන් ඔලුවෙන් ඇල්ලුවත් දෂ්ට කරන්න දෑ එතකොට අර නයි නටෝන මිනිස්සු කියනවා මේ නයා එහෙම කරන කෙනෙක් නෙවෙයි. මේක අපිට හරි හීලයි අපි කියන දේ මෙයාහනෝ මෙයාහෙම දෂ්ට කරන්නේ පුරෝහිත බැලුව ඒකත් ඇත්ත තමයි. නයාහීලයි නයාහෙම දස්්ට කරන්නේ නෑ. පුරෝහිතගේි ඇරගෙන යනෝ කවුරුලඟටද රජ්චුරුව ළඟට. පුරෝහිතවයි ඉදිරිපත් කලා රච්චුරුවන්. අය කැමිය කාරණය කිව්වා. රජතුමනි ඔබතුමාගේ පුරෝහිතතුමා. පළවෙනි දවසේ හොරකම් කළා. මන් නිහෙඩවහිටිය. දෙවෙනි දවසෙත් හොරකම් කලා ඒත් මං නිහෙඩවහිටිය. ගනි දවසෙත් හොරකම් කළා බලං ඉන්න බෑ රජතුමනි. ඒ නිසා තමයි මේ කව මේ කුදලගෙන හාවි කවුරු ළඟට. රජතු මාළඟට රජ්ජුරුව මොකක් කරන්න ඇතිද. රජ්ජුරුව කිව්වා අනි හොරකං කරපු හොරුන්ට දෙන්න දඩුවමම කාට දෙන්න කියලද. පුරෝහිටටත් දෙන්න කිව්වා. ඔච්චර ගරු කරපු ඔය තරං ලඟින් හිටපු. පුරෝහිත තුමාට දැම්මොකද වෙලා තියෙන. ජීවිතෙන් වන්දිගෙවන්න සිද්ධ වෙලා තියෙන. රජ්ජුරුව තීන්දුවදීලා ඉවරයි. පුරෝහිත අවස්ථාවක් ගත්තා යමක් කතා කරන්න. පුරෝහිත කිව්වා රජතුමනේ මම ඇත්තටම හොරකම් කළේ නෑ. මම බැලුවේ ඔබ මට සලකන්නේ මගේ සිල්ුවත්කමටද එම නැත්ත පගේ තනතුරටද කියලා බලාගන්නයි වූමනා වුනේ. අන් ඒ නිසා තමයි ම මේ රාජ බාණ්ඩාගාරෙන් මොගක් කළේ. මේ මුදල් හොරෙන් ගත්තේ. හොරෙන් ගත්තාම නෙවෙයි ම මේක් ගත්තේ ආංය බලාගන්න කියල කිව්. රජ්ජුරුවත් අපහසුතාවයට පත් වනා. බෝසතාණන් වහන්සේ පුරෝහිතතුමා කියනවා රජ්ජුරුවන්ට රජතුමනි බන්දැම් මගේයේද්ද දැක්ක නයිනටෝන මිනිස්සු. තෙරුණත්. තිරිසං සතා පවා හීලෑවීම නිසා මිනිස්සු හිතනවා ඒකා මොකක්ද. දස්්ට කරන්නේ නෑ විසනය මොකක් නිසා උගේ තියෙන සිල්වත්භාවේ නිසා. එනන්. සිල්වත් භාවය තියන තිරිසංසතාටත් මිනිස්සු මොකක් කරනව. සලකනවා ගරු කරනවා. ඒකන වෙයි දුනේ ඇතන. ඒක තමයි යුනේ.සා බෝසතාානන් වහන් සේමනැත්තම් බෝසත් පුරෝහිතතුමා අං සියල්ලටම වඩා මොකක් උතුම් කිව්වද. සීලයේ තමයි යුතුම් වෙන්නේ. තිරිසං සතත් සීලේදී මිනිස්සු. රි සං සතාටත් මොකක් කළද. ගරු කලා සැලකවා. එනිසා අන් සියල්ලටම වඩා ශීලය උතුම්, සිල්වත්කම උතුම්. එනිසා බංගැන වැරදියට හිතන් දෙ එපා. මම් බැලුවේ ඔබතුමංලා මට සලකන්නේ මොකටද. මගේ සිල්වත්භාවයටද කියන එකයි කියලා. මේ සියල්ල අතැහැරලදාපු බෝසතානන් වහන්සේ. වන ගත වෙලා මොකක් කළාද. භාවනාවට යොමු ොනා. සියල්ලු තනතුරුවලින් නුත්මකක් කලාාද. අයින් ඕොන එම නම් මං ඔබෙන් දැන් අහනෝ. සීල වීමංස ජාතකයක්ත් එක්ක. ඇත්තටම වඩා වටින්නේ මකක්ද. තනතුරුද සිල්වත් කමද. වඩා වටින්නේ සිල්වත්කම. අමාරුත්මකදද. සිල්වත් ජීවිතයක් ගතකිරීමම්. ලෙසි නෑ! දැන් අපිට තියෙනව නිති රකින්න මොනවද. පන්සිල්. පොහොය? අටසිල් දසසිල්. මේවා ගැනීම පහසුයි රැකගෙන ජීවත්වීමමකදද. අමාරුවයි. ජාතක කතාවෙන් අපිට දෙන පනිවිඩියේක. බෝසතාණන් වහන්සේ වනගතව සිල්වත් ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ උපදිනව කොයද. බඹ? බ්‍රහ්ම ලෝකවල උත්පත්තිය ලබන. එමනම් වඩා වටින්නේ මකත්. සිල්වත්වීම අපි අද දෙනවා රටට පනිවිඩයක්. සිල්වත් ජීවිතයක් ගත කරන්න. තෙරුණ අදකන්නද. සිල්වත් ජීවිතයක් ගතකිරී මෙහිදී. මිනිස්සු සත්තුන්ටත් මොකක් කරලා තියෙනව. සල කල තියනවා. එමනම් අපිට නොසලකාහින්දී. රද ඉතාම වැදගත්තහෙනම් ජීවිතයේ මොගක් කර ගැනීමද. සිල්වත් කර ගැනීම. ඔය එක ජාතක කතාවක්. මං අද බණට මිහා සමගාමීව යන තවත් කතාවක් තෝරගෙන තියනවා. ඒකත් මං ඉදිරියට කියල දෙන්නා. පිහතුනි සංයුක්ත නිකාය හම්බුුවෙනවා සිංගාල කියල සූත්‍ර දේශනාව. සිංගාල කියන්නනිකාට නරයට අපි ඇට හිවල කියල. සිගාල්ල කියන්නකාටද හරි ලස්ස නයි මේ දේශන සංයුක්ත නිකායේ සිංගාල්ල සූතතරය. මු ඇවිල්ල මූලක්ගායෙන් පෙළෙන හිවලෙක්. මුහුලක්ගායෙන් පෙළෙන හිවලෙක්. බුදුරජාණන් වහන්සේ හිමිදිරි පාන්ද රහනෝ භික්‍ෂූන් වහන්සේලාගෙන් මහනෙන. ඇහුනද එලිවෙන අතේ. කෑගහනව හිවලෙක් කෑගන ඇහුනද කිය ලහ. කෞදහන් බුදුහාමුදුර. කාගෙන්දහන් භික්‍ෂූන් වහන්සේලාග අහන. ඇහුනද හිමිදිරි පාන්දර නරියෙක් කෑගහන. හිවලෙක් කෑගහන ඇහුනද කියල. තවට භික්ෂූන් වහන්සේලා කියන බුදුහාමුදුරුවනේ අපිටත් ඇහුුණ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහනෙන. ඔය හිවලට මූලක්ගාය. ලස්සන්න උපමාවත් හොඳ කියල බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔය හිවලට වාඩිවෙලා ඉන්නත් දෑට එක තැනක ඉන්න දෑ ගහක් මුල ඉන්නත් දෑ ඒගාවට එලිමහනි ඉන්න කොහේ හිටා මෙයාමකොද කරන්න. කෑ වැඩිවෙලා එක තැන ඉන්න කාටද. අප මහරීවල්ලුත් තින්න. එකකාරයේ එක විදිහට ඉන්න බෑ අමාරුයි මොකක් වෙනවද. කෑ ගහනෝ බලන්නක ලස්සනයි මේ කාරණේ. ගලපල බුදුරජාණන් වහන්සේ කියනවා පැහැදිලි කරනවා. හය හිවලාට එක තැන ඉන්න බෑවගේ සමහර මිනිස්සුන්ටත් මොකක් වෙනවද. එහෙම එක තැන ඉන්න බැයිලු කොහොමද. නින්දට යන විටත් එයා දුකෙන්ගෙන්. නැකටලා අවදි වෙලා ඉන්න වෙලාවටත් එයා මොකෙන්දින්. දුකෙෙන්ඉට. තැනක වාඩිවෙලා හිටියත් එහෙමද. පකද වෙන්. දුකෙෙන් ඉන්නේ. තෙරුණාද ලාබ කීර්ති ප්‍රසංසා පසු පසම පන්නා යන්න ගිහියාටත් භික්ෂුවටත් මේ කාරණය පොදුයි. මොනව පසු පස පන්නා යනද. ලාබ, කීර්ති ප්‍රසංසා. සිල්වත්කමයි වැදගත්. ලාභ කීර්ති ප්‍රසංසා, පසු පස පන්නා යන්න මිනිහා හෝ භික්‍ෂුව හාමුදුරුවෝත්. හරියට මොන වගේ. අර නාකිහිවල වගේ. ඇයි උටවාදිවෙලා ඉන්නත් බෑ. නිදාගෙන ඉන්න ෑ ගහක්මුල ලැගල ඉන්නත් බෑ එක තැනක ඉන්නම පුළුවන්ද. බෑ මොකක් නිසාද. ක්ගාය මූලක්ගායෙන් පෙලිච්ච හිවල්ලු හද අපිට පෙන් ඉන්නවද නැද්ද. තැම්පත් ජීවිතයක් ගත කිරීමයි වෙදග. තෙරුණාද කියනද. ලාභ කීර්ති ප්‍රසංසා පසු පසම පන්නාගෙන ගියොත් ජීවිතය කවදාවත් යහපතක් දකිින්ට හම්බ වෙන්නේ නෑ තෙරුණාද කියනද. ඒවා අපිට ලැබෙයි ඒවා පසු පස පන්නායම සුදුසු සුදුසුනෑ පං කියේනදේ තේර නොදග පැදිලි දූගලන්න. ඒම නම් ජීවිතයක් පියවරින් පියවරාපි ගොඩනග්ඩෝනි කොහොමද. සිල්වත්වයි. කොමද ගොඩනග්ඩෝනි සිල්වත්. එම නැතුව වැරදි මගින් වැරදි හරහා ලාභ කීර්ති ප්‍රසංසා ලබන්න ගියොත් අපිත්මකක් වෙනව. විනාස වෙනවා. හරියට අර එකතැන ඉන්න බැරි නාකිහිවල වගේ. සිගාල සූතරයේ සංයුක්ත නිකායේ බුදුහාමුදුරු අපිට අපූරුවට මතු කරලා දෙනවා. මං ඊළඟට යොමුවෙන්නේ මකිවන තවත් ජාතක කතාවක් අද තියෙනවා කියලා. ඒ ජාතක කතාවට. ඒ ජාතක කතාවත් පැහැදිලි කරන්නේ සිල්වත්වීමේ වටිනා කමමයි. මේ ජාතක කතාව නම සෝනක ජාතකයේ. මගදද නම. සෝනක ජාතකය. මේ ජාතක කතාවෙහි අපි කතාවත් එක්ක ම ගමු, මගද රට රජගහනුවර මගද රජ්චුරුවුවන්ගේ. පුතා. මගද රට රජගහනුවර, මගද රජුට හිටියා කවුද පතික්. පතාගේ නම, ඒත් අරිදම මොකදද නම අරින්දම පුතා. එතකොට මේ පුතා ඉපදිච්ච දවසම යාගේ පුරෝහිතටත් ලැබෙනව පුතෙක්. ඒ පුතාගේ නම සෝනක. ඔන්න නන් දෙක මතකතියාගත්. රජ්ජුරුවන්ගේ පුතාගේ නම අරින්දම රෝහිතගේ පුතාගේ නම තමයි සෝනක. දෙන්න යිපදුනේ එක දවසේ. කලින් ජාතක කතාාව වගේ පොරෝහිතයි රජ්ජුරුවයි හරි හිතවත්. හොඳ යාලූ රජ්ජුරුවයි පොරෝහිතයි හිතවත් කියන්නේ දරුවෝ දෙන්නක් කොහොමද. බෝම හිතවත් බෝම සම්බන්ධයි. ති හරින්දමත් සෝනකත් දෙන්න හරි යාලොයි පොඩි කාලි දලා. දෙන්න හිතාගත්තා සොලොස් වයසට පැමිණනාට පස්සේ. වෙස් වලාගෙන රජගෙදරින් බැහැරට යන්න. දෙන්නම වෙස්මාරු කරගෙන රජගෙදරින් බැහැරට ගියා. දැන් රජගෙදර නෑ මේ දෙන්නා. දැම් මේ පරිසරය තුළ තමයි ඒ දෙන්න හැසිරෙන්න්නේ කටයුතු කරන්න. ඇයි වෙස්මාරු කරගෙනගි? අඳුරගන්න නිසා. රෝහිතගේ පුතා අඳුරන්්ඩ පුළුවන්. රජ්ජුරුවන්ගේ පුතා අඳුරන්න පුළුවන් නිසා අඳුරගන්න බැරිවිදිහට ගිය. කාලය ගෙවිල ගියා. ඒගොල්ලො විවිධ තැන්වල විවිධ කටයුතු කරමින් රටහි හිටිය. කාලයාගේ ඇවෑමෙන් මගද රජුමිය ගියා. දැන් රජවෙන්නෝනි කෞුද අරිින්දම දැන් කෝනෑනි අරින්දමනේ. දන. දැ රජකරන්න පුතා ඉන්නප පුතානේ. ඒගමන මොකද කළේ ර අපේ ඉතිහාස කතාාවල සඳහන් වෙනවා වගේම මගුල් ඇතු කැදවලා මගුල් ඇතගේ පිටේ තැම්පත් කලා පංචකකුද බාන්්ඩ. මොනද පංචකුද බාන්්ඩ කියන් කනෙක් රජ කරන්න අවශ්‍ය කරන බාන්ඩ. මේවා තැම්පත් කරලා පිරිවර සේනා සමග පිටත් වෙලා ගියා කවුරු හොයාගෙනද. අරින්දමම හොයාගෙන. තෙරුණ අද කියන. කුමාරයාව හොයාගෙන්න කියා. මොකද ඇතා නවතින්නේ ගිහිල්ල කවුරුලකද. කරාජ කුමාරය ළඟ ඒක එයා කුමාරය කියන්න කෞුද දන්නේ. ඇතා දන්නවා. මිනිස්සු නොදන්නවා වනාට තිරිසං සතායක දන්නවා. දැන් ඇතා යනවා. ගෙහෙල්ල ගිහෙල්ලා ඇතා නැවතුනා කවුරු ලගද. කුමාර අරින්දමළඟ නැවතුනා. කාරණය හරිනි රජකමෙහි රුමක්කාරය තමයි කවුද අරින්දම. ඇතාපිට තියපු කුමාරයා රජකමට පත් වනා. රජකමට පත් කලා හැබැයි. අරින්දමට එදාම අමතක වුණකාවද. බෝම හොඳයි. කවුද තමන්ගේ මිත්‍රය අවෙච්ච සෝනකව මොගක් කලාත් අමතක කලාත මෙහිේ අමතකවීම කොච්චරලොකු අමතකවීමක් ද කියනවනම් සෝනකව මතක් වෙන්නේ අවුරුදු හතලිහක් ගියතැන්. අවුදු ක කියියක් ගිය තැනද? හතලිහක් ගිය තැන තමයි මතක් වෙන්නේ මට මෙහෙම යාළුවේ කටියානෙකය. ඇයි අමතක වෙන්න හේතුව? ඇයි මේ රජ සැපති. රජ සැප ප්‍රනාති ගනද. රජෙක් විදිහට සියල්ලු සැපසම්පත් ලැබුණා යාලුවව මකක් වුණාද. හමතක හොනා. යාලුව එයාමොකද කළේ. දැඟිතින් අරින්දමට මාව මතක නෑ. එක යාළුව තේරුම් ගත්තා. තේරුම් ගත්ත යාළවා වනගතව භාවනා කළ. එයා හොයාගෙන ගියනෑ රජ්ජුරුවන්. එයා ඒ සියල්ල අතෑරලදාලා මොකද කළ භාවනා කලා වනගතව. භාවනාන්නු යෝගීව ඉන්න සෝනක සල්ගහක සල්ගහින් දිරච. දිරච්චන විමනවත් වේලිච්ච කොලයක් නටුවෙන් කිලිහිලා බිමට වැටන අයුරු බලංහිදලා. මගේ ජීවිතත් හරියට මොන වගේ. අර සල්කොලේ වගේ ලපටි දළුවක්ව තිබුණමරුවා නේද කාලයගේ විලගියයා ඒ දිරුවා කොහෙට වැ . නටුව ගිලි හිලා කොයිට හන්න. බිමට වැන්. මේන් මේ දර්ශනය බලාහිටපු සෝනක කුමාරයා රහත් අත්තයට පත්වේ. තෙරමාද කන්නේ නිකම්ම රහතන් වහන්සේෙන වන්න එවෙේ කතාාව සඳහන් වෙන්. පසේ බුදු කෙනෙක් බවට පත්ව. කවරු බවටද පත්වෙන්නේ දැන් සෝනක පසේ බුදු හාමුදුරුව. පසේ බුදු හාමුදුරුවරු කොහෙද වැඩන්නේ. ? බෝම හොඳයි ගන්ධමාන පරුවතේ. ගඳමාන පරෝතයේ කොහෙද තියෙන්නේ. හිමාලේ කොහෙද තියෙන්නේ හිමාලෙ. උන්වහන්සේ ඉරිදියෙන්ම වැඩිය කොහෙටද. අම්ම මතක් කලේ ගන්ධ මාන පරුවතයට. ඉර්දියෙන්ම වැඩම කලා පැහැදිලිද කියෙන. උන්වහන්සේ ගන්ධමාන පරුවතේ ඉමාලයේ වැඩහිටිය. දැන් අරන්දම මොකද කරන්නේ. රජ එයා රජකම් කරගෙන ඒ කටයුතු පවත්වගෙන යන්. ඔන්න බලන්න පින්වතුනි මං කලින් කිව්වා. අවුරුදු හතලිහක් ගිය තැන අරින්දමට මතක් වෙනවා කාවද. ඉහා කවදයාලුව සෝනක පසේ හෙව්වා 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 යාලුව හොයාගන්න හම්බුණේ. අන්තිමට තෑගි බෝග දෙන්නම් කිව්වා. මුදල් තොරතුරක් හරි කියන කෙනාට ජත කතාව පැහැදිලි කරම්. මගේ යාළුව මට හොයා ගණ්ඩෝනි තොරතුරක් හරි කියන කෙනාට මොකක් දෙන්නම් කිවද. ගන්ධමාන පරුවතය වැඩඉන්න පසේබුදු හාමුදුරුව යාළුව තමන්ව හොයන බව මොකක්ද. ඉර්දිියෙන් දැක්කා. මං මෙතුමට පිහිටවෙන්ට ඕනි. හෞද හිතාගත්ත පසේ බුදු හාමුදුරුව. දැන් මේ කිසි කෙනෙකුට පසේ බුදු හාමුදුරුව හොයන්න පුළුවන්ද හොයන්න දෑ. එය පසේ බුදු හාමුරුව. දන්න නිසා පසේබුදු හාමුදුරුව යාළුවාට පිහිටක් වීමේ අරමුණින් කොතෙන්ටදාව. උයනට වැඩිය. ඉෙදරට මාවේ ඉන්නෑ. තෙරුණාද. ඒ උයනෙහි ඇවිද ගෙනගිය එක ළමෙක්. මේ කොල්ලත් හොයන්න කාවද. පසේබුදු හාන්දුරුවේ යාළුව පසේ බුදු කෙනෙක් කියලා දන්නේ නෑනේ ඇයි යාළුව හොයන් රජ්ජුරුවන්ගේ යාළුව හොයන. ඇයි හොයන් තෑගි ගන්න කාගෙන් ගන්න රජ්චුරුවන්ගේ. අජ්ජුරුවන්ගේ තෑගි ගන්න හොයනම්. පසේ බුදු හාමුදුරුව අර පොඩි කොළු ගැටට කතා කරලා ගාතාවකින් ඉගැන්නවා මේ මේක ගිහිල්ල රජ්ජුරුවන්ට කියන්න. කොල්ල ගාථ ඉගෙනගෙන රජ්ජුරුවන්ට ගිහෙල්ල කාරණය කිව්වා. ගාතාව තිබ්බෙ වෙන මොකොවත් නෙවෙයි. පසේ බුදුහාමුදුරුවෝ ඉන්න තැන එම නැත්තන් යාළුව ඉන්න තැන තමයි ගාථ වස්සේ කාට අර කොල්ලට ඉගැන්නේ. විස්තරේ රජ්ජුරුව දැනගත්තා රජ්ජුරුවාාව කවුරු හොයාගෙන. පසේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන යාදන්නේ නෑ මේ පෙවසේ. බුදුහා මුදුරු නමක් කියලා. ඉතින් එයා එතෙන්ට ඇවිල්ල රජ්ජුරු අහනවා යාළුවගෙන් මං රජ්ජුරු හෝ. ඇයි ඔයා මෙහෙම දුක්විදින්නේ. මේ කහවස්ත්‍රයක් ඇගේ දාගෙන එයාදන්න නෑනෙ මේ පසේ බුදු කෙනෙක් කියලා. මොකටද මෙහෙම දුක්විදින්නේ යං කිව්වා කොහෙටද. රජගෙදරට එතන්දී. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට විවිධආකාරයෙන් කරුණු කිව්වා. ධර්මය වටහා දීම අවබෝධයක් නෑනි පසේ බුදු කෙනෙකුට ඔගුල දන්නවන. ධර්මය කියල දීමි හැකියාවතියනි ලෝතුරා බුදු කෙනෙකුට පමණයි. තව කෙනෙකුට ධර්මයක් අවබෝධ කරලා දෙන්න. කරුණු කියන්න පුළුවන්. හැබැයි මේ කරුණු කිව්වට මේ රජ්ජුරුවක පිළිගත්තේ නෑ. රජ්ජුරුවන්ට ෝ පසේ බුදු හාමුදුරුව සඳහන් කරනවා මෙ සියල්ලෙන් වෙං වෙච්ච මේ කරදර දුස්කර බාධාවලින් නේද කම් සැපෙන් අයිං වෙච්ච මට මංහරි සැපසේ ඉන්න කෙනෙක් කියල කිව්වා. කියලා ඔය පස්කම් සැපෙහි ආදීනෝ මෙන්න මෙහෙමයි කිව්වා. මොකක් කියල දේක පැහැදිලි කළේ මෙන්න මෙහෙමයිඒක පැහැදිලි කලේ. ඇත්කුුණක් ගගේ ගහගෙන යනවා. ඔොන හොද ටහගැන්න. ඇතෙක් මැරිලා කුණු වෙලා. ඒ කුණ දැන් කොහෙද ගහගෙන යන්නේ. ගගේ ඒ ගහගෙන යනවා. කපුටෙක් මේකෙ වහනොෝග හිල්ල. තෙරුණ ඇත්කුණ හිල් වෙලා තැන් තැන්වදී. කුණු වෙලා මොකක් කියල. හිල්වෙ මේ කපොල්ලකින් හිමීට කපුට යනවා කොහෙට. ඇත්කන ඇතුළට. ත ඇතා කියන්න ලොකු සතෙක්නේ ඒක ඉදිමිලා බොඩ ඉදිමිලා පුපුරලා කපුටහිමීට වැැස්ත කොහේටද. ඇතාගේ සිදුරකින් ඇතුළට කපුටට දිවිය ලෝකයක් වගේ මේක. ඇයි කන්නත්තියනවා බුන්නත් තියනවා ඉන්නත්තියනවා කිසි ම අඩුපාඩුව කිසි අඩුපාඩුව තෙරහදි කියනද. කපුුටායිතින් කකා බිබී ඇත්කන ඇතුලටම වෙලා මොක කන්නද. ඉන්නම්. හන බලන්න ක වෙන්නදී. දැන් ඇත්කුණට කපුට නැගගෙ කොහෙන්ද ගග. ඇත්කුණ ක්‍රමිකව ගඟදිගේ ගහගෙන ගිහිල්ල යනවා කොහටද. මොහුදට. මොහුදෙත් ඇත්කුණන ගහගෙන යනවා කොහෙටද. මොහුද මැදට කපුට? ඌට ඒ ගන කල්පනාවක් නෑ. ඕකුහෙද. ඇත්කුණ ඇතුළේ. ඌ ඇත්කුණ ඇතුලේ අරකුණුකක්කා ඇතුළට වෙලා මොකක් කරනවා. එන්නවා. පැදිලෙද කියනද. තෙරුණු අද කියන්නේ. මොහුද මැදදී විවිධ මාලුවාදීන් අර ඇත්කුණට කොටපුහාම ඇත්කුණ ඇතුලට මොකක් වෙන්න ගන්නවා. වතුර පිරන්න ගන්නවා. ආන් එතන්දි කපුට බලනො එලියට ඇවිල්ල මොකක් කරන්න. පන්න දැන් පුළුවන්ද පා පියාබන්න පුළුවන්කම නෑ. තෙරුවා අද කියනද ඇයි දැන් ඉන්න කොහේද. මුොහුද මැද්ද දිසාවක් පේන්න නෑ කොහෙට පියාබන්නද කියලා හිතාගන්න බෑ දැන් කපුටටම කොදදෙන්. කපුටට වෙන්න විනාස වෙන්න. මොහුදේම ගිරිලා කවුද. මුොහුද වතුරේම කපුටත් මැරෙන්න්න සිද් වෙනවද නැද. ආන්න අරින්දම රජ්ජුරුවන්ට සෝනක පසේ බුදුහාමුදුරුව පෙන්නල දෙනවා. හරියට පස්කම් සැප පස්සේම පන්නන කෙනාටත් වෙන්නේ කාටවෙච්චදේ. කපුටට වෙච්චදේ. තෙරුණාදමං කියලද. පැදිලි දෙ කියෙනදේ. පස්කම් සැප පසු පසම පන්නගෙන යනවනං එයා එයා විසින්ම මොකක් වෙනවාද. විනාසයට? හරියට අර ඇත්කුණ ඇතුළට රිංගගත්ත කවුරු වගේද. කපුට වගේ. ඒම කපුටු වදත්තින්නවා. තෙරවාදි කිය නද. උට තේරෙන්නේ නෑ. තෙරවා. ඒ පසු පසම ගිහිල්ලවුන් මොකක් වෙනවා. පිනාසයට පත් වෙනවා. සිල්වත්කමයි වෙදගත්. පැදිලිද බං මේ කිය නද. සිල්වත් වීමමයි වැදගත්. නැත්තන් අපිටත් සිද්ධ වෙනවා මොකක් වෙන්නද. විනාසයට පත්වෙන්. එමනම් එහෙම විනාස වෙන්න මග තමන් හදාගන්ට එපා තෙරුණ අදගෙනද. මෙය වටහාගන්නවා මෙය තේරුම් ගන්නවා කවුද. අරිින්දම රච්චුරු. එදයින් පස්සේ. රජකමිනුත් තයින් වෙලා වනගතව භාවනා කරලා එයත් බඹලුව උපදින්න මග හදා ගන්නවා. කෞුද මේකට මගකිව්ේ සෝනක පසේබුදු හාමතුරුව. තෙරුණා නිවන්න අවබෝධ කරලා දීම හැකියාවක් හාමුදුරුව කෙනෙකුටට තියනවද. නෑ. හැබැයි එයින් ප්‍රයෝජනගත්තු අරින්දම රජ්ජුරුවෝ අර පස්කම් සැපම හොයන එක මොගක් කලාද. නතර කලා. බලන්න මේ රජ්ජුරුව කොයිතරම් පස්කම් සප පස්සෙ පැනුවද කියනවනම්. එකට රජමාලිගාවෙන් එලියට බැහැපු යාළුවම අමතකුණ අවුරුදු කීක් යනකන්න. අවුරුදු හතලියයක් යනකම් අමතකරුණ. පැහැදිලිද කියනදේ. තෙරුණ අදගන්නේ. සා පිහතුනි සිල්වත්කමයි වැදගත්තුවෙන්නේ. ජීවිතයක් සිල්වත්ව ගොඩනැගීමයි වැදගත්වවෙන්නේ. මේක ලේසිනේ. සීලයක් ක්‍රකින කෙනා තමයි දන්නේ සීලයක් රැකීමෙහි තියෙන්න මකත්ද. අමාරුව. එක නිකං ඉන්න කෙනෙකුට තේරෙන්නේ නෑ. පැදිලෙද කියනද. සිල්වත්ව සිල්පදයක් ආරක්ෂා කරන කෙනා තමයි දන්නේ ඒ කොච්චර අමාරුයිද කියන එක. නැති කෙනෙකුට ඒක හිතෙන්නේ. තෙරුණාදම මේ කියන. සා පිවතුනි මේ කාරණ අපි ජීවිතයට ගණ්ඩුවන. ජීවිතයට ඇරගෙන් අපි අපේ ජීවිත මොකක් කරගණ්ඩෝලිද. නිවැරදි කරගණට ඕනේ. ම තව උපමාවක් ගන්නවා. මජ්ජිම නිකායේ. මෙසුත්‍ර දේශනාව නම වත්තූපම සූත්‍රය. වස්ත්‍රයක් තියෙනවා. ඔය ගොල්ලෝ ඇදන් ඉන්නවාගේ සුදුපාටේව නෙවෙයි. සුදු නෑ වස්ත්‍රේ. මේ වස්ත්‍රය හරීයට අපිරිසිදයි කිලුටු වෙලා. අපිරිසිදුවයි? ට වෙච් වයක් මංකේ නද දැන් පහැදිලි දෝගොල්ලට මේ වස්තය නිල්පාට පාට එහක දාලා අපි නිල් පැහැගන්ව ගන්ට ඕනි පුළුවන්ද. පුළුවන්ද ගන්න බෑ ඇයි ගන්න බැරි වස්ත්‍රය කිලිටයි යම්පාටක් ඒවි හැබැයි බලාපොරොත්තු වෙන්න නිල්පාට එන්නේ රැදෙන්නේ එන්න නෑ මොකට නිසාද. ව කිලටු නිසා. කිලිටු වස්ත්‍රයේ අපි බලනවා රතු පැහැති තින්ත එක දාල රතුපාට කරගන්න පොුවන්ද. ඒත් බෑ ඇයි වස්ත්‍රය පිරිසිදු නෑ කිලුටු නිසා. එතනත් අපිට කියන්න පුළුව යම් පැහැයක් ඒවි හැබැයි බලාපොරොත්තු වෙන පාටගන්නෑ. එහෙම කිලිට වස්ත්‍රයේ අපි බලනවා දුඹුරු පාටසායම් වල දාලා. දුඹුරු පාට කරගන්න පුළුවන්ද ඒත් බෑ යම් පැහැයක් හේ හැබැයි බලාපොරොත්තු එන පාට ගන්න පුළුවන් කමක් නෑ. ඉට පස් බුදු හාමුදුරුව හනෝ භික්‍ෂූන් වහන්සේලාගේෙන් මහනෙන දවගොල්ලෝ ඇදං ඉන්නවාගේ. පාටිං සුදු වස්ත්‍රයක් ගන්නවා. නිල්පාටේ ඔබල බලනො පාට එනොවද නැත්ද. නියම නිල් පාට බලාගන්න පුළුව න. රතු පැති තින්තෙහක ඔබල බලනො පුළුවන්ද බැයිද රතු පාටගන්න. දුර පැති තිින් ාජන ොබල බල දු රු පාට ගන්න ලුවන් බයි. ළුවන්. බුදුරජාණන් ව හන්සේ පෙන්නල දෙනවා. චන්දරාගය විසමලෝභ ව්‍යාපාදය කරෝධය ඊර්ෂයා ගුණමකුකම් ලෝභකම් මේහිත තුළ පිරිලානං යම් කෙනනෙ ගේ. හරියට අ දුඹුරු පැහැගත් එහෙම නැත්තං අපිරි සුද්දු කිලුටු වෙච්ච මොකක් වගේ. වස්ත්‍රය වගේ. නියම පාටගන්න පුළුවන් කබක්. නියම පැහැය එන්නේ න. හිතෙහි නියම ස්වභාවය දකින්න හම්බ වෙන්නේ නෑ පේන්නේනේ. ඇයි අරවයින් හිත මොකක් වෙලාද. දූෂණය වෙලා. මොනවයින්ද දූෂණය ලා තියෙ. සහා ලෝභකම, කුහුවකකම්, ඊරිසියාකම්, දෘෂ්ටකම්, අසත්පුරුසකම්, විසම ව්‍යාපාදය කරෝධය මා මේවායින් වැහිල ඉන්න තාකල් නියම පිරිසිදු හිතක් අපිටේනවද. එනවද. පෙන්නේ මතුවෙන්නේ පැදිලිද කියද. ඒමන මේවා පවිත්‍රවෙච්ච තරමට තමයි අපි බොකක් වෙන්නේ. බැබලෙන් මකක් වෙන්නෙද බැබලට. එහෙම පවිත්‍ර වෙන්න නම් ජීවිතයක් ගොඩ නැගෙන්ඩෝනි කොහොද සිවත් කොහම ගොඩනැගෙන් දෝනි. සිල්වත්වයි ගොඩ නැගෙන් දෝනි තෙරුණ අදමම් මේගනද. සිල්වත් නැති චරිතය හරියට මොන වගේ අරකිලිටි බස්ත්‍රය වගේ. හඳ බබලන්න. හැම ටම මොකක් කෙනවද බබලනවා. වලාකුලින් වැැහුණහම ඒ ඒත් හඳ ඒත් හඳ බබලනව අපිට පේන්නේ වලාකුලින් වැහුණන් හද බලන්න ඇැද නෑ බබලනව දෙෙනසමගදද අපිට පේන්නේ තෙරවාදද හද හැම විටම බබලනවා ැ ලා කොලින් වැැහුුණ හම හද බබලන බව අපිට පෙන්නේ. අපේ හිතත් අපේ හිතත් හැම විටටම මොකක් වෙනවාද. බබලනවා හැබැයි අර කියපු ඊරිසියා ක්‍රෝධමා්‍ය නේද උද්දච්චකම්, ව්‍යාපාත් මීවයින් පුරවගත්තහාම මොකක් වෙනවද. බබලන බව පේන්නේ වැහෙනවරවයි. ඒ නම් හිත ලස්සනට තියාගන්න නම් බැබලෙන්න හිතක් බවට පත්කරගන්න නම් මොකක් වෙඩ ඕනිද. හරවාපි ටිකින් ටිකප අයින් කරන්ඩ ඕන. අයින් කරන්න නම් සිල්වත් වෙන්ට ඕනේ. සිල්වත් ජීවිතයක් ගත කරන කෙනා හැම විට මොනව වෙන වදේනම්. බැබලන කෙනෙක් බවට පත්වෙන්න පුොළුවන්. ගාතාව කුදගත්තන කෙටියෙන් අපි ගම් වෙලා විවරයි. මෙන්න මෙහෙමතියෙන්. දිසෝ දිසං, යංතං, කයිරා වේරී වාපනවේරිනම් මිච්චා පනි හිතං චිත්තං, පාපියෝනං තතුෝ කාරය හන බලන්න මේක තියෙන බර්රපතල කතාව. බුදුහාමුදුරුව සඳහන් කන මොකද. හතුරෙක් හතුරෙකුට යම් අනර්ථයක් කරන්නේ. හතුරක් කාටද හතුරෙකුට යම් අනර්තයක් කරනවා. ඔන්න පලවෙනි කාරණය. වෛරකාරයා වෛරකාරයකුට යම් අනර්තයක් කරන්නේද. මට වෛරයක් තියනවාෙනෙ. මඟයාට මොගක් කරනවද. වෛරේ හිතේතියාග අනර්තයක් කරනවා. වංහතුරුයි කෙනෙක්කෙක් තරහයි. එනිසා මංයාට මොගක් කරනව. හතුරුකම කරන ඕන කාරණ කියද? දෙකායි. ඔය කියන කාරණා දෙකටම වඩා බලපතලයිලු මොකක්ද. වැරදිසේ පිහිටවාගත් හිත හට වඩා මොකක් කියනවා. බරපතලයිලු ඇයි. මනව කොරයිද කියලා දන්නෙම. හතුරෙ හතුරෙකුට හතුරුකමක් කෙරෙන එක එච්චරයින එතට තියන. වෛරක්කාරයා වෛරක්කාරයක් එක වෛරයේ පිරිමහා ගන්න එක හෙමයි. ඒක තියනවා. හැබැයි වැරදියට පිහිටුවා ගත්තු හිතින් මොනුවකුරයිද. මොනෝ කරයිද කියලා කියන්න. තෙරුණවාද කිය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙවා. දරුණු අනර්ථයක්. අ කාරණා දෙකටම වඩා දරුණු අනර්ථයක්, කාටද සිද්ධ කරගන. තමන්ට සිද්ධ කරගන්න. කවුදේ වැරදියට හිත පිහිටුවා ගත්තු කෙනා. එක බරපතලයි එනම්. හිත නිවරැද්දෙහි පිහිටුවාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත්ව වලා. මොකද වැදගත් වෙන්නේ. නිවරෙද්දෙහි හිත පිහිටුවාගෙන කටයුතු කිරීම ඉතාම වැදගත් ව. තනවා. නිවරෙද්දෙහි හිත පිහිටුවාගෙන කටයුතු කරන්න නම් සිල්වත්වා මොකක් කරන්න ඩෝනි. අපේ කටයුතු සිද්ධ කරන්ඩෝනි ජීවිතේ ගොඩනගන්න ඕවන්. සාං ඒ පනි විඩය අදධර්ම දේශනාව තුළදි විශේෂයෙන් ඔබට මතු කරල දෙන්න. හොයිගොල්ලන්ට විතරක්නමේනි අපි බණකිවී රටටමන න. එ රටවාශී ලෝවාසී හැම දෙනාටමත් අපි පණවිඩිය අද දෙමු. සිල්වත්වීමේ වැදගත් කමාදා පී ගෙනගත්ත බනට. නේත්. ඒ සඳහාපී යොදාගත්ත ජාතක කතා දෙකක්. සීලවීමංස ජාතකය සහ, ාතමජාතක කතා දෙක අස්සේම තිබුණේ සිල්වත්වීම වැදගත්කම්. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සූත්‍ර දේශනාත්ක උපමාත් දෙකක් අපි ගත්තා. මකත් එක සංයුක්ත නිකායි සිංගාල සූත්‍රයේ නේද වයසට ගිය නාකිහිවලගේ උපමාවන එක කාරණය. ඒළඟව උපමා විදිහයට අපි ගත්තේ වතයි හිතයි නේ. පම සූත්‍රයේ මජ්ජිම නිකාය. මජ්ජිම නිකායි වත්තූපම සූත්‍රයෙන් අපි ඉගෙන ගත්ත අව පැහැ ගැන් වෙච් එහෙම නැත්තං පිරිසිදු වස්තරයක් අවදාවත් ැහැපත් පාටක් අපිට ගන්න පුළුවන්කමක් හරියට මොන වගේ. අපේ හිතත් අපිරිසිදයි අපි බලාපොරොත්තු වේ නාලෝකේලී අපිට ලැබෙන්නේ ඒ නිසා පිරිසිදු හිතක් නිර්මාණය කර ගැනීම කාසන්තකයිද. තමන් තමන් සන්තකයි. මේ කිසි ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කමක් නෑ මොගක් කරන්න නැතුවද. උත්සහ ගන්න නැතුව. මං බන ආරම්භ කළේ එතනින් නේද. කොතනින් හුසෙන් වෝල් ගේ කතාවේ. නද. හොසෙන්බෝල්ට මිලියන එකසි අනු නමේ කාදායමක් හොයනවා. මෙමිලියන එකසි අනු නමේ කාදාායම හොයන් නොහුට ගතවෙන්න විනාඩි. දෙකකට ආසන්න කාලයක් තප්පර එකසිය පහලවයි. රම්පදක්කම් කියයක් ලබනෝද. නමයක් ලබනෝ. හැබැයි මේ ප්‍රතිපලිය ලබන්න ඔවු අවුරුදු කීයක් පොහුණු වෙනවාද. අවුරුදු විස්සා. අපිටත් එකපාරට ගහන්ගෙදියෙන්න්න වගේ ප්‍රතිඵල ලබන්න බෑ. මොකද කර්ඩුව. කැපවීම් කරන්ඩුව. ඔන්න මතකතියාග. අදබන්න වතනින් අවසානයි. අපි මේ පින්කම සිද්ධ කළේ අද ඇහැලියගොඩ පනාවල ඉඳල ඇවිල්ල. එස්සේ නන්දනී අසෝකා සිරිසේන මහත්මිය ඇතුළු මේ ඇත්තු. මෙ පින්කම සිද්ධ කරල බලාපොරොත්තු වෙන්නේ මං කලින් නම් මතක් කළ. අපි විශේෂයෙන් නම් දෙකක් පමණත් මේ අවස්ථාවවිදි සීහිපත් කරනවා මියගිය ස්වාමිය කේ ඒ පේමරත්න මහත්ම ඒවගේම තාේ ඒ සමීර නදීශාන් මහත්ම. ඇතුළු මේ පරපුරට සම්බන්ධෝ මියගිය සියලු ඥාතීන්ට පින්ඳින්. හෙමනම්. අපි සිද්ධ කරගත්තා වූ මේ සියලු පින අපේ නමින් මියගිය සියලු ඥාතීන්ට ප්‍රාර්ථනයබෝධියකින් උතුන් නිර්වානාාවබෝධය පිණිසමවේවා කියල සදුකය. එවගේම මේ පින් කමිහිද ආශිරුවාදයක් සිද්ධ කරන ඉතාලියයේ පදිංචිුව ඉන්නකේ ඒ අච්චලා නදේශානිි දියනියටත්. එවගේම පහවසර ශිස්සත්තු ඉභාගේට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනනුලි නදිංසාපුංචි දියනට එවගේම මෙපින්කමෙක්ක සම්බන්ධ වෙච්ච ලොකු කුඩාවය හැම දෙනාටමත් එවගේ දම්සතර නාලි කාවෙහි වර්තමාන විහාරාධිපති, සභාපති අති ගෞරුවනීය නායක හාමුදුරුව කරතොට පඥ්ඥාසීල නායක මහමිපාණන් වහන්සේටත්. එවගේම දම්සතර කාර මණ්ඩලේ හැම දෙනාටමත් මේ රත්තපුර ශාකාවෙෙහිටයුතු සියල්ල හොයල බල සිද්ධ කරන මගේ කල්්‍යයාන මිත්‍ර හාමුදුරුව කරවිට පඥාදස්සි හාමුදුරුවන්ටත්. ඒවගේම මෙහි කාරය මණ්ඩලේ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් උතුම් නිර්වානාවබෝධය පිණිසම මේ පිනවීවාකලසාදුකය. එවගේම සිද්ධ කරගත්තු පින දෙවියූ අනු මෝදං වෙත්වා දෙවියන්ගේ පිහිට ආසිිරවාදය. ආරක්ෂාවරැකවරණය පිහැම දෙනාටම ලැබේවා සලසේවා දෙවියන්ටත් ප්‍රාර්ථනීයබෝධියකින් උතුන් නිර්වානාවබෝධයම වේවා කියන හැඟීමෙන් පින්දෙන්. ආකා සට්ටහාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥ්ඥන්තන් අනුමෝහ දිත්වා චිරංගක්කං තුලෝක, ආකා සට්ටාචබුම්මට්ටාදී වානාගා මහිද්දිිකා පු්ഞන්ත අනු මෝදිත්වා චිරරක්කං තුලෝක සාසන ආකාසට්ටචබුම්මට්ටාදී වානාගා මහිද්දිකා පුഞ්ഞන්ත චිරරක්කං තුලෝක සාසනං හම මොහොමෙන් ගන්. හබිවා දැනසී ලිස්ස නිච්චං මුද්ධාප චායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්තියේ ආයු වන්නෝ සුකං බලක් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්චයතුෝ නිබ්භාන සම්පත්හි. ඉමිනාතයේ සමිජ්ජතු හැම දෙනාටම තෙරුවන් සරණයි. වැැවුරු කන්නල බුදුර්ච වෙහෙරින් කලා බසිනා සදහම් අමාගගුල දැන්රුවන් පුරේටත් මුළු මහත් ලෝකයාටුම සියලුතානයන්ගේ අග්‍රවූ ධර්මදානය සිදු කරන්නට වත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රීවිමල දර්ශනාරාම පින්බිමේ බේහිදේ දම් සතර ටීවී වත්නපුර අපගේ නවතම ශාකාව දැන් ඔබ වෙනුවෙන් විවෘතයි පුණ්්‍යාණු මෝදන සෙත් පැතීම් අරමුණුකොටගෙන දම් සතරටීවී ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදුකිරීම සමහා පින්වත් ඔබට දායකවී හැකි අමතන්න දම්සතරටීවී වත්නපුරශාකාව බිඳුවයි හතයි එකයි අනුපහයි අනුවයි තුන්සේ හැටේක ප්‍රාන කාරයාලය දම්සතරටීවී වැවුරුකන්නල. බිදුුවයි හතරයි එකයි විසි දෙකයි පනස් පහයි, තුන් සියතිස් හත.